හරිද? මම ලංකා ඉස්පස් සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ අපි ලංකා ඉස්පස් සංගමයෙන් අද දින මෙතෙන්ට ශ්‍රී ලංකා මානවිකංකමේ සභාවට පැමිණියා. අපේ වෘත්තීය ගැටලු සම්බන්ධ විශේෂ සාකච්ඡාවට විශේෂ පැමිණිල්ලක් අද අපි මෙතනදී කරනවා. ඉස්පා කියන්නේ ලංකාවේ ඉස්පා කිව්වම ලංකාවේ තියෙන ප්‍රතිරූපයේ සම්පූර්ණ වෙනස් ප්‍රතිරූපයක් තියෙන්නේ. ඇත්තම කියනවා නම් ඉස්පා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ තියෙන ජාත්‍යන්තර වෘත්තීය මට්ටමේ තියෙන ව්‍යාපාරයක් රැකියාවක්. ඉතින් අද දින අපි ලංකාවේ ඉස්පා සම්බන්ධව තියෙන ගැටලු සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය සෞඛ්‍ය අමාත්‍යාංශය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ක අද විශේෂ සාකච්ඡාවක් මේක ඇතුළතදී පවත්වනවා. ඒකට හේතුව තමයි ලංකාවේ ඉස්පා අද වැහිලා යන මට්ටමට ලංකාවේ ඉස්පා ඔක්කොම ඇවිල්ලා තියෙනවා. 2019 එකෙන් තිබ්බ බලපත්‍ර දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් අහෝසි කරා. අවශ්‍ය කරලා එදායින් පස්සේ ලංකාවේ ඉස්පා කියන එක නන්නත්තර කරලා දැම්මා. එදායින් පස්සේ ලංකාවේ තිබ්බ සියලුම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ රැකියාව අහිමි කරලා දැම්මා. වෘත්තීයකයන්ගේ 6000ක් විතර ආයතන වැහෙන මට්ටමකට ගෙනලා දැම්මා. ඉතින් 2019 ඉඳන් අපි අද වෙනකන් මේ සම්බන්ධව කතා කරනවා. සියලුම රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කරලා තියෙනවා. හිටපු ජනාධිපතිවරු එක්ක හිටපු රාජ්‍ය අමාත්‍යාංශය එක්ක සාකච්ඡා කරා. කිසිම ප්‍රතිඵලයක් අපිට ලැබුණේ නැහැ. මේ වෙනකොට ගරු අධිකරණයේ තීන්දුවක් නොමැතිව වහපු ඉස්පා තියෙනවා. ඉතින් අපි දැනගන්න අද ඇවිල්ලා ඉන්නවා. ඒ අමාත්‍යාංශත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නවා. මේවා කොහොමද වෙන්නේ, ඇයි මෙහෙම වෙන්නේ කියන එක අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. මේ වෙනකම් බලාපොරොත්තු වෙනා වාගේම 2019 වෙනකම් මේ ලංකාවේ ඉස්පා වලට බලපත්‍රයක් දීලා නියාමනයක් තිබ්බා වාගේම ඉදිරියටත් මතුවටත් අපිට මේක රෙජිස්ට්‍රේෂන් රෙගුලර් කරලා මේක බලපත්‍රයක් අපිට ලබා දෙන්න කියලා තමයි අපි මේ රජෙන් ඉල්ලීමක් කරන්නේ. අපි හැමතිස්සෙම මේ වෙනකම්ම අපිට උනේ ඇත්තටම අපිව රැවටුණේක කරේ හැම රජයකින්ම මේ 2019 එක මේ වෙනකන් අපිට කිව්වේ නැහැ අපි බලපත්‍ර දෙනවා කියලා. නමුත් අද වෙනකොට ලංකාවේ ඉස්පා කියන්නේ ගණිකා නිවාස තත්ත්වයට දාලා මෙහි වැඩ කරන සේවකයන්ව ගණිකාවන් මට්ටමට දාලා අසරණ කරලා තියෙනවා. අද වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය විසින් ගණිකා නිවාස කියලා වටලන්නේ ඉස්පා. ඉතින් අපි කියන්න කැමති ඉස්පා කියන්නේ ගණිකා නිවාස නෙමෙයි. මේ වෙනකොට අපි කොළඹ පදනම් ආයතනයේ NVK level 4 මට්ටමේ තෙරපරුන්ට පුහුණු පාඨමාලාව පටන් අරගෙන පළවෙනි 50 දෙනා පුහුණු කරලත් අවසానයි. ඉතින් අපි උත්සාහ කරනවා ජාත්‍යන්තර මට්ටමේ ටුවරිසම් දියුණු කරන්නට ලංකාවට සහයෝගයක් දෙන්න ඉස්පා වලින්. මොකද අද ටුවරිසම් ලංකාවේ දියුණු කරන මට්ටමක අධිකාර ජනාධිපතිතුමා ඉන්නේ ලංකාවට ටුවරිසම් දියුණු කරන තැනක. ඉතින් අපි මේ ඉස්පා කියන දේ ජාත්‍යන්තර මට්ටමට ගෙනල්ලා අපි එතුමාගෙනුත් ඉල්ලීමක් කරන්නේ මේ ඉස්පා කියන දේ නියාමනය කරලා හොඳ තැනකට අපිට ගේන්න සහයෝගය දක්වන්න. මෙතෙක් පැවති රජයම්ෙන් මේ පාරත් අපිව රැවටීමට ලක් නොකොට මේ ආයතන දසදහසක් 15000ක් අතර ප්‍රමාණයක් තියෙන නියාමනයකින් තොරව යන මෙම ඉස්පා ආයතන නියාමනය කොට රජයටත් ආදායමක් එන විදිහේ වැඩපිළිවෙළක් සකස් කරලා අපිට මෙය ඉටු කර දෙන ලෙස තමයි අපි මේ නව රජයෙන් ඉල්ලීමක් කරන්නේ. ඒ වගේම තමයි අපි ගරු නව පොලිස්පතිතුමාගේ ඉල්ලීමක් කරනවා මේ අහිංසක ළමයිව හැම කෙනාටම ගණිකාවන් වශයෙන් නඩු දාන්න නැතුව මේ ළමයිව යහමකට ගේන්න හරි විදියට ඒ පොලිසිය නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපි බොහොම ස්තුතියන්ත වෙනවා එතුමාට. මේ සම්බන්ධව මැදිහත් වෙලා මේ කාරුණිකව මේ සම්බන්ධව බලන නිසා සියලුම දෙනා ගණිකාවන් ලෙසත් සියලුම ආයතන ගණිකා මඩම් ලෙසත් නොසලකා ඉස්පා ආයතන වෙනම හඳුනාගෙන වැඩ කටයුතු කරන්න ඉදිරියට එතුමාටත් අපි ඉල්ලීමක් කරනවා අපිට ඒ සහයෝගය ලබා දෙන්න කියලා. ඉතින් අපි අද දින විශේෂ සාකච්ඡාවක් විශේෂ පැමිණිල්ලක් තියෙනවා මානවිකංකමේ සභාවත් එක්ක. අපි ඒ සාකච්ඡා අනතුරුව ඔබතුමාලට මේ සම්බන්ධ වැඩිදුර විස්තර ප්‍රකාශ කරනවා.
ඉස්පා ආයතන වෙන්කොට 2019 වෙනකම් මේක නියාමනයක් තිබ්බ ආයතන 2019න් පස්සේ නියාමනයෙන් තොරව අද වෙනකොට මෙව්වා සිල්ලර බඩු ගානට වැඩිලා තියෙනවා. ඉතින් මේ කිසිම ආයතනයකට කියන්නේ මේ මේ රජයේ රාජ්‍ය පරිපාලනය කියන්නේ රජයේ ආයතනයකට නීතිය රකින්න ආයතනයකට මෙව්වා ක්‍රමවේදයකට ගේන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ක්‍රමවේදයකට ගේන්න. ඒ නිසා තමයි අද සිල්ලර බඩු ගානට වැඩිලා මේ ස්පා ආයතන ගණිකා මඩම් වශයෙන් ලියාපදිංචිලා තියෙන්නේ. මේ මේව අපි ඉල්ලන ක්‍රමවේදයක්. ක්‍රමවේදයක් ඉල්ලන දැනට දැන්වත් මේක ක්‍රමවේදයකට ගෙනල්ලා මේ නැවතේ නැවත අලුතෙන් මේ 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 පොඩි පොඩි කඩ 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 වාගේ තියෙන ස්පා ටික එහෙම නෙමෙයි මෙව නියාමනයක් කරලා මේවට රජයටත් ආදායමක් ගෙන විදිහට කරලා ළමයිටත් හොඳ වෘත්තීය සුදුසුමක් එක්ක වෘත්තීය වර්ණවත් එක්ක පිටරටවල විදිහට අද බලන්න මැලේසියාව සිංගප්පූරුව බෞද්ධ රටවල් තියෙනවා බෞද්ධ රටවලත් මේක හොඳට කරනවා මේක හොඳ ටූරිසම් එකක් මේක සම්භාහණය කියන්නේ අද අද විතරක් මේ රජ කාලේ ඉඳන් තිබ්බ පැවතෙන දෙයක් මේක මේක ලෝකේ හැම කෙනාටම අවශ්‍ය දෙයක් නමුත් ඇයි අපි මේ මේ ලංකාවේ විතරක් මේක මේ විදිහට මේ ගණිකා නිවාස තත්ත්වෙම දාලා තියෙන අපි කවදාවත් ගණිකා නිවාස ලියාපදිංචි කරන්න කියලා ඉල්ලින් කරන්නේ නැහැ අපි ඉල්ලන්නේ සම්බාහන මධ්‍යස්ථාන ගිලියාපන්ති කරලා හොඳ සම්බාහනයක් මේ මේ සමාජයට ලබා දෙන්න එන ටුවරිසම් කරන ගෙස්ට් කෙනෙකුට අද දවසේ ගෙස්ට් කෙනෙක් ඉස්පාහයකට යන්න ආරම්භයි අන් බයයි ගයිඩ් කෙනෙක් ඇයි ගෙස්ට් එක්ක පොලිසියට අරන් යනවා අරන් ගිය තැන් තියෙනවා ළමයිව මාංචු දාලා අරන් ගිය තැන් තියෙනවා අපිව නිරපරාධේ රිමන්ඩ් කරලා තියෙනවා එව්වාද අපි මේකෙදි මේ කොමිස සභාවතුළුදී පැමිණිලි අපි කරනවා ඉදිරියට ඔබතුමාලට ඒ සම්බන්ධව අපි විශේෂ ප්‍රකාශයක් කරනවා දැන් මේ මේ පසුගිය කාලේ සමාජ මාධ්‍ය ඇතුළු සමතරම කතා බහට ලක් වුණා මේ HIV ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඔව් සමාජ මාධ්‍ය විතර මේ මේ ප්‍රකාශ වුණේ මේ ස්පා නිසා තමයි මේ වගේ වෙලා වගකීමෙන් කියනවා මීගම ප්‍රදේශයේ සියලුම ස්පා ආයතන සියලුම ස්පා ආයතන වගකීමෙන් කියනවා සියලුම ස්පා ආයතන මේ සමාජ රෝග AIDS තියනවා කියලා වහලා දැම්මා අපි වගකීමෙන් කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක කතා කරා සියලුම රජ ආයතනත් එක්ක කතා කරා සියලුම මේ MOH එක්ක අපි කතා කරා අපි ගිහිල්ලා බැලුවා සියලුම ස්පා ආයතන අපි පරීක්ෂා කරා ලංකා ස්පා සංගමයේ එකම සංගමයේ වශයෙන් සියලුම ආයතන සම්බන්ධ කතා කරා එකම ළමෙක්වත් AIDS හැදිලා නැහැ ඒක බොරුවක් අපි කිව්වා ඒක බොරුවක් කියලා අදටත් එහෙම කියපු කෙනෙකුත් නැහැ ඉතින් ඒක බොරුවක් ඒ ඒ විදිහට දූෂමාන ආරංචි ගනනලා ස්පා කියන්නේ මෙන්න මේ වගේ දේවල් කියලා මේක නැති කරලා දාන දැනට තමයි අද මේක මේ මෙතන මෙතන තියෙන්නේ ඒක සෞඛ්‍යංශයෙන් තහවුරු කරා මෙහෙම ළමයි මෙහෙම AIDS රෝගින් මීගමී හම්බුන්නේ නැහැ කියන එක සෞඛ්‍යංශයෙන් තහවුරු කරලා තියෙනවා ඉතින් ඒක සම්පූර්ණ බොරුවක් ඔබතුමාලා කිව්ව ස්පා ආයතන වසා දැම්මෝ කියලා මේ මොන කාලයේද මේ වැඩිපුර වසා දැම්මේ මේක මේ මේ මෑත මෑත මේ පහුගිය ඇතර මේ නව ආණ්ඩුව පත් වුණාට පස්සෙත් මේක එක පාටම සතියක් ඇතුළත පටන් ගත්තා මේ ආණ්ඩුව අපහසුතාවයට පත්කරනද සතියක් ඇතුළත මේක පටන් ගත්තා පටන් අරගෙන අපි ඊට පස්සේ මේ අපි ජනාධිපතිලගන් කාර්යාලය සම්බන්ධ කරගෙන අපි ගිහිල්ලා සාකච්ඡා කරාම අපිට දේශපාලන මැතිමින් ගෝ අපි කිසිම තීරණයක් අරගෙන නැහැ ඉස්පා වහන්න අපිට ඕනේ මේක රෙගුලර් කරන්න කියලා නමුත් පළාත් පාලන ආයතන කෙලින්ම ඇවිල්ලා ලියුම් දීලා ගෝ වහන්න කියලා එහෙම දේවල් අපි ගාව තියෙනවා දිනු ලියුම් අපි ගාව තියෙනවා එහෙම නීතියක් බෑ අපි 2019 එකක් ලයිසන් තිබ්බ ආයතන 2019 එකක් අපි වෛද්‍යරු හිටියා අපි ගාව 2019 පුහුණු තෙරපරු හිටියා මේක එහෙම වහන්න පුළුවන්ද අපි අහන්නේ ඒක එහෙම වහන්න මේ රටේ එහෙම නීතියක් තියෙනවද දැන් අපි තවම සල්ලි බඳපු රිසිට් අපි ගාව තියෙනවා මේ ටුවරිස් බෝඩ් එකෙන් දුන්න ලයිසන් තියෙනවා දැනට ටුවරිස් බෝඩ් එකෙන් දුන්න ලයිසන් තියෙනවා ටුවරිස් බෝඩ් එකේ ලයිසන් එකත් ටුවරිස් බෝඩ් එකේ ලයිසන් එක තියද්දිත් ඇවිල්ලා දැන් ගණිකා මඩම් කියන අඩු දානවා ඒකයි අපි කියන්නේ මේකට ක්‍රමවේදයක් කියන්නේ ක්‍රමවේදයක් කියනවා මේක මේ ටුවරිසම් දියුණු කරන්න හදන මේ රටේ මේ එන ගෙස් කෙනෙකුට මෙහෙ ඇවිල්ලා ඇවිදලා මසාජ් එක කකුල මසාජ් කරගන්න නැඟ මසාජ් කරගන්න තායිලන්තේ මැලේසියා යන්න ඕනේ නැ මේ රටේ හොඳ ආයතන බිහි කරන්න පුළුවන් හොඳ ව්‍යාපෘති බිහි කරන්න පුළුවන් අන්නේ ව්‍යාපෘති වලට සාහිව අද කියන ලංකාවේ තියෙන ඔය ටුවරිස් බෝඩ් ලයිසන් තියෙන 5 ස්ටාර් හෝටල් නම් මනම් වඩන පොලිසියෙන් කවදාවත් යන්නේ නැහැ. ඒතකොට තව තියෙනවා හොඳ නම් වලින් තියෙන මම කැමති නැහැ නම කියන්න. නම් වලින් තියෙන ස්පා ආයතන තියෙන ඒවට පොලිසියෙන් රින් ගන්න නැහැ. ඒවයිත් කරන්නේ මසාජ්ම තමයි. ඒවගෙන් තියෙන මේ අපි ගාව තියෙන ටුවරිස් බෝඩ් ලයිසන් එක තමයි. හැබැයි මේ තියෙන පොලිසිය වලින් ඇවිල්ලා හිටන් සම්පූර්ණ වැටලින් කරලා ගණිකා නිවාසය කියලා ළමයි නඩු දාලා හිටන් ළමයිව රිමන්ඩ් කරනවා මං අහන්නේ ගණිකාවක් අල්ලගෙන ගිහිල්ලා රිමන්ඩ් කරලා උසාවියට ගිහිල්ලා පොලිසිය ඉල්ලන්නේ උසාවියෙන් වෛද්‍ය වාර්තා එනතුරු බන්ධනාගාරගත කරන්න කියලා මේගොල්ලෝ ඉල්ලන්නේ වෛද්‍ය වාර්තා එනතුරු රෝහල්ගත කරන්න කියලා බන්ධනාගාරගත කරන්න පුළුවන් ලෙඩෙක්ව සැකකාර ලෙඩෙක්ව බන්ධනාගාරගත කරලා හරියනවද සමාජගත කරන්න පුළුවන්ද මොකද්ද මේක අපි දන්නේ නැති නිසා අහන්නේ ඒකයි අපි කියන්නේ එහෙම කරන්න එපා ළමයිට ඒ වගේ වද දෙන්න එපා මේ හැම දෙයකම තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවනපායයට ජීවප්‍රාණයත් එක්ක යන ගමනක් ඒ වගේම තමයි හොඳ රැකියාවක් හොඳ වෘත්තියක් මේක අපි හොඳ යාවත්කාලීන කරලා හොඳ බලපත්‍රයක් ලංකාවට ගැලපෙන බලපත්‍රයක් ලංකාවට ගැලපෙන විදිහට නියාමනයක් කරලා ඉල්ලා දෙන එක අපි අධිකර ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ලංකාවේ කීයක් තියෙනවද ලියාපදිංචි 2019 වෙනකොට තිබ්බ 6000කට එහා
Mereka kontrol yang netu itu orang ayatnya nggak kena orang tamat oya ada puluhan dengi lawa kadek karena ispa kat dagan kamu kau dikian nikel panik kau orang mau kian nenne kau udah mati nih kau hendak kontrol nih kau eh mereka kene mereka orang kene dagat tapi kian nih tega eh mau orang nih mereka ada ganda ganda ala ala andu ada badu ganda andu yang ganda mereka ada saliak karena mudala karena api datu warna kamar di lah rasa ada rasa warna kamar di lah lama itu warna kamar di lah mereka honda honda urtiak kerla hitang Mega, langka orang ini berbuat kerja, tapi kian ni. Guest kene geng aila loko mudalak ganna me sampurna treatment ekata. Etara meka loko aadayamak ganna puluwan urtiyak. Meka ewillla meka adata ehttarama Lankawa api danna guestla api danna tourism aayathana tiyenawa. Lankawata guest mehe ewillla massage ekak daagena ithuru tika karaganna ekollo Malaysia Thailand ekilla mehen kelimma transit enne. Me rate ada spa kinak ekak athuruta yanna guest kene karai yanna bayai. Meka neethiyanukoola naha kiyala mulu Lankawa pattarawala yanne pattarawala hama tanama yanne mokada TV wala yanne ganikawa kiyala ada balanda lamayita wen asaadharane adhikarnayen thinduwak nathuwa adhikarnayen weridikaru wen nathuwa ganikawa niwasayak watala kiyala ganikawa kiyala lamayiwa pennanawa lamayiwa prasiddhi karanawa ganikawa kiyala meka weradi ekay api kiyanne api mama Nalin Kumara Lanka Spa Association sangame jathika sangvidhayaka මට ඇත්තටම කියන්න තියෙන්නේ මේ වෘත්තිය ගොඩක් ඉන්නේ පීඩිත පන්තියේ කොටසක් තමයි මේක නියෝජනය කරන්නේ. මොකද මේකේ ගොඩක් වෙලාවට දෙමව්පිය පැරලයිස් වෙලා ඉන්නවා, කැන්සර් ඇදිලා ඉන්නවා. මේ 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 පවුල්වල ගොඩක් වෙලාවට යාළගේ හස්බන්ඩ්ල නැහැ. එතකොට ඒ වගේ පීඩිත පන්තියේ කොටසක් තමයි මේක නියෝජනය කරන්නේ. එතකොට මේකේ මේ ශේෂ්ත්‍රය තුල දැනට ලක්ෂ 4ක විතර සේවය කරනවා. ඒට අමතරව මේක වක්‍රව, ඒ කියන්නේ සුවඳ විලවුන් Gewi me badu dina, evake heman se aman yoje ne kron me sheshe tula laksha pahalo kitra pirisam meke jiwat dina. Itor me evake pidi tapanti kursa jiwat dina sheshe atama ade me kati me neti karan nadan ni. Itin da me kata gie rajeng raje patamala wakan duna la dila dina dange patamala paleweni bejeke dange laban masya utenda dina dan dewi ne kapi me winur sudan angkel la dina e kapi sanggame akashe napi raje tasa hayoge kapi කණ්ඩායම් හඳුන්වලා දීලා තියෙනවා ඒ ළමයි හොඳ මාසායක පුහුණුවකට දාලා තියෙනවා ඉතින් ඒ වගේ හොඳ වෘත්තියක් මේක අද වෙනකොට මේ වෘත්තිය අපේ නැති කරලා තියෙන්නේ ඉතින් ඒතකොට මේ 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 රටේ ලක්ෂ 15ක් විතර ජීවත් වෙන තැනක් තමයි මේ නැති කරලා තියෙන්නේ ස්තුතියි අපි රජය ජනාධිපතිතුමාට ලිපියක් බාර දුන්නා ඊට පස්සේ අපිට අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සම්බන්ධ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාව මේ වෙනකොට සම්බන්ධ කරලා දීලා තියෙනවා ඒ තුල අපි මේ වෙනකොට අපේ නියාමන අපි බලාපොරොත්තු වෙන ක්‍රමවේද අපි මේ වෙනකොට රජයට ඒසියුම ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් අපි කියන්නේ නියාමනයක් කරලා මේක හරි වෘත්තියක් මේක මේ හරි තැනකට මේක ගේන්නේ කියලා මොකද 2019 වෙනකන් මේ කවුරුත් නගන චෝදනා වලට එහෙම ආයතන දීුවේ නැහැ 2019 වෙනකන් ළමයි හොඳ පළපුරුදු සේවිකාව විතරයි ආයතන වල සේවය කරේ ඒ තුල තමයි ආයතන වලට ලයිසන් දුන්නේ. එතකොට අවුරුද්දෙන් අවුරුද්ද පරීක්ෂණ කණ්ඩායම ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා තමයි ආයුර්වේදෙන් ලයිසන් එක දුන්නේ. එතකොට මෙහෙම මේ ගණිකා කියන මේ ප්‍රශ්නයක් අපිට තිබ්බේ නැහැ. හැබැයි 2019 කොරෝනා ව්‍යසනෙත් එක්ක ආයුර්වේදය අයින් වුණාට පස්සේ මේක සම්පූර්ණම මේ අපි අතෑරිය. ඒ අතෑරියේ ප්‍රතිඵලයේ වශයෙන් ආයතන තනින් තන බිහි වෙන්න ගත්ත කිසි ප්‍රමිතියක් නැතුව ආයතන Tamanට ඕන විදිහට පාලනය වෙනවා. ඉතින් අපි කියන්නේ මේක නවත්තලා
hari niaman ini kita nala mereka honda urutia baru fatkaran nikela. Ama nidi itu susan tuh keluar dana. Ispa ayatnya memanah biita polisi visin adikarana niyogya nometiwa. Hitu mati itu balapatra tiyena ispa saha samagam menjadi balapatra ispa pawa siallam avilla waham wahan nikela niyoga karano. Niyoga api gihilla illu ama kahwin niyoga kela niyoga denny ne. Ida passe polisi ini pasca polisi inna serva ke serva kan sa wajib orang itu balapan kerana panas satu orang wagantieng karu ini dapat kerana mereka berhubungan dengan kita. Netta, oya kari bishanya memilih kita mudah harlat ini polis tempat itu bisin, eka khagi umna wajib kita apirat terhoya kan be ini sahpi garu manusia kan komision sabab naduwa gunukara adadina. Naduwe wagutar karuam polis pati saha saukyamatan se saha aruwe departementu adadina wagutar karuam wasen dam karla garu komisi sabha wata kenduwala tiyeno e vibhaga tamai adadina pawathwenne e wageyama api metenin meka awasan karanne men mema api me wenuwata nidhipathuma weta saukyamatan se magin me ispa niyamanaya karana regulasi malawa bara dila tiyeno eka hondarama danno eki regulasi malawa tiyeddit me Anukampa virihita wa niti virihita wa mekarana mardanaya bohoma niti anukul tatyak nebidiyen meka bala hatkarayak enisa api kiyanne nitiya isthapita karanna ewa kema sesadhikarane bising dila tiyenawa aayatana thula innona eka ayalayamak nebi kiyala ape polisiya aayatana thula inna sevika sevikawan eliyata aragena ආයතන නැතිසේ සලකා උසාවියට කරුණු වාර්තා කරලා ඒගොල්ලන්ගේ ජීවිත අඳුරට දාලා. ඒ නිසා එකි සියලුම කාරණා සම්බන්ධව හඩවෙන මූලික අධ්‍යයන සංගම වෙනුවෙන් අපි දැනට ගරු මානවික කොමිසම සභාවේ නඩුව ෆයිල් කරලා තියෙනවා. මින් නොනවිදී ශ්‍රේෂ්ඨ අධිකාරියක් දක්වා යන්න තීරණය කළා තියෙනවා. එපමණයි.